नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स। ए भाग्यवत्तु अरहत्तु अंतयक् नेति ज्ञानयक् अतिहै अनंत ज्ञानो यनुवेन्द अंतयक् नेति तेजसें युक्त बैविं अनंत तेजो यनुवेन्द अंतयक् नेतुव सियल्लम देखगत हैकि ज्ञानयक् अति बैविं सियल्लम वैटहेन बैविं अनंत दशी यनुवेन्द हंदुन्वन मागे बुद्ध पियाणन् वहन्सेट नमस्कार करमि। नमस्कार वेवा अति उत्तमनीय पंसीय पनस जातक पुत्तहंसेगे एकसिय तुंगेनी वेरी जातक देशनाव यत्त वेरी निवसति नवसे तत्त पंडितो एक रत्तं विरत्तं वा दुःखं वसति वेरि सूति। यम तनक वेरी केनेक वसद नुवनत्ते हि नोसन्नेय मक्ने सादयत वैरीं अतर एक दवसक हो दिदवसक वसन्ने दुखसे विसे अनंत अप्रमाण कालयक ससुर पुराम अनेकाकारेण वैरय क्रोधय पुरुदु करगिन आपु अपट ए वडा गन्नतम मम पेत्तीर वेला तीन लोकय ए सियलोम वैरयंगें मिदिला निविच्च हितकिन सनसिच्च हितकिन मे लोके वासय करन्न कियला देन एकमेक दर्शनय एकमेक मार्गय ये श्री सद्धर्मयाय ए श्री सद्धर्मे श्रवणे करन्नट तरम वासनावंतो पिंवत्नि अपि दन सूदानम वन्ने तवत् एक पेर बुद्ध जीवितेक महत् असिरिय असादनगेन अपे जीवितयत् असिरिमत् करगन्नट ए सन्दहा पंसीय पनस जातक पुत्तहंसेगे तवत् एक जातक देशनावक श्रवणे करला हिते दरागन ए अनु हसरीमत दनुमक लबागन उत्साह करन मोहताक पिंगतनी अपि ए संधा मुलिम सुपुरुद परिधि मेहि अर्थतिमसा दनगमु गातव सह अर्थे दनगत्ता वचनार्थिमसा बन्नकोटे यत्त वेरी निवसति बहुम सरलाय याम तनक वैरी केनेक वासय करनवना निवासे तत्थ पंडितो नोनतिकेना इतन वासे करन्नी नह एक रत्तं दिरत्तंवा दुक्कं वसति वेरु सूति। हिम वैरे केनेक समग दवसा देखा गत करन्ड उनत बहुम दुख से समय गत करन्न सिद्ध वेन्ने एनिसा मे वैरी पुज्जलयान समग एकट वासे करन्ड एपा किन अर्थे अपट मेयिन दग्गन्न पुलुवन् හේතුවක් කැතියම සියල්ල සකස් වෙන බව අපි දන්නවා බුදු පියාණන් වහන්සේ සියල්ලක්ම දේශනා කරන්නේ හැම කරුණකටම හේතුවක් සහිතවයි මොකද මේ ගාථාව මතු කරලා පෙන්වන්නට බුදු පියාණන් වහන්සේට ඇති වෙච්ච හේතුව පින්වතුනි බුදු පියාණන් වහන්සේගේ අග්‍ර උපාසක මහත්මයා තමයි අනේපිඩු මහසිතානෝ දවසක් මේ අනේපිඩු මහසිතානු තමන්ගේ භුක්තිය ඇති අයිතිය ඇති තමන්ගේ යටතේ පවතින එක් ගමකට ගිහිල්ලා ඒ ගමේ තොරතුරු සොයා බලලා අවශ්‍ය කටයුතු තමන්ගෙන් වෙන්න ඕනේ සියල්ලක්ම සපයලා නැවතත් මේ සවස් නුවරට එන අතරමඟදී මේ අනේපිඩු මහසිතතුමාට දැක් ගන්න ලැබෙනවා අතරමඟ ඉන්න මේ සොරු ඒ නිසා කල්පනා කරනවා සොරු ගැවසෙන මේ ප්‍රදේශයේ රාත්‍රිය ගත කරන්න හොඳ නැහැ පුළුවන්තරම් ඉක්මනින් නගරේ දොරටු වහන්න කලින් රැවෙන්න කලින් සවැත්නුවරටම යන්න ඕනි කියලා වෙනද වගේ නැතුව බොහොම වේගයෙන් කරත්තේ පදවගෙන සවැත්නුවරටම එනවා. ඇවිල්ලා ඒ රාත්‍රිය ඇවෑමෙන්
බුදු පියාණන් වහන්සේ වෙතේ ගන්ධමල්ලා ආදී අරගෙන ගිහිල්ලා පූජා කරලා වන්දනා කරලා පැත්තක ඉඳගෙන ත වෙලාවේ මේ අනේපිළ මහසිරිතුමා ප්‍රකාශ කරන බුදු පියාණෙනි ඊයේ මම මේ විදිහේ ගමනක් ගියා ඉතින් එනකොට මම දැක්ක අතරමඟ සොරු ඉන්නවා ඒ නිසා මම ඉක්මනින්ම ආවා එයින් මට ලොකු යහපතක් උනේ රැ ගත කරා නම් මේ වගේ අනතුරු වෙන්න පුළුවන් ආදී තොරතුරු ප්‍රකාශ කරපු වෙලාවේ බුදු පියාණන් වහන්සේක අනුමත කරනවා ඒ නිසා නිය දේශනා කරන්නේ අනේ පිටු මහසිරිතුමනි ඉස්සර නුවණැති අයත් ওই ක්‍රියාවම කරා කියලා ඉතින් මේ ප්‍රකාශය තුළ යම් රසවත් සිද්ධියක් ගැඹලා ඇති කියලා තේරුම් ගන්න තරම් නුවණැති වූ අනේ පිටු මහසිරිතුමා ආයාචනා කරනවා ඒ අතීත කතාව දේශනා කරන්නට ඒ වෙලාවේ භාග්‍යවත් බුදු පියාණන් වහන්සේ මේ අතීත කතාව දේශනා කරනවා පින්වතුනි වැඩි වෙනසක් නැහැ ඒ අතීත සමයේහි බරණැස් නුවර බ්‍රහ්මදත්ත රාජ පරම්පරා රජ කෙනෙක් රාජ්‍ය කරන සමයේ අපේ බෝධිසත්වයන් වහන්සේත් ওই විදිහටම මහත් දන ඇති සිටු කුලයක ඉපිදිලා ওই විදිහටම තමන්ගේ භුක්තිය ඇති ඈත ගමකට ගිහිලා එනකොට මේ සොරු ඉන්නවා දැකලා බොහොම වේගයෙන් ඒ තමන්ගේ රථයේ පදවගෙන ඇවිල්ලා තමන්ගේ නිවසට පැමිණිච්ච මේ සිටුතුමා රසවත් ආහාර ආදී අනුභව කරලා ඒ නා කියා ගන්න කටයුතු ආදී සිද්ධ කරලා තමන්ගේ සිරියහන ඉඳගෙන කල්පනා කරනවා අනේ අද ඉක්මනට ආපු නිසා මේ විදිහට මට සැපසේ ඉන්න පුළුවන් වුණා සුවසේ ආහාර අනුභව කරලා මම දැන් මේ සිරියහනලා සැපසේ ඉන්නවා මම ප්‍රමාද වෙලා ආවනම් මට ලොකු අනුතරක් වෙන්නේ මම ඉක්මනට ආපේ කොච්චර හොඳයිද කියලා ඒ සතුටටපත් වෙලා ගාථාව ප්‍රකාශ කරනවා පින්වතුනි ඒ ගාථාව තමයි බුදු පියාණන් වහන්සේත් මතු කරලා පෙන්වුවේ අපි මුලින් දැනගත්තේ ඒ අර්ථය නැවතත් සිහිපත් කරගත්තොත් මේ වෛර කරන අය සමග නැත්තම් තමන්ට නපුරක් කරන්න හිතන අය සමග ගත කරන්න එපා ඒක බොහොම අනුතරදායකයි ඒ වගේ අයත් එක්ක දවස් දෙකක් ගත කරන්න උනත් බැරිම නම් ඒ දුකසේම තමයි ගත කරන්න වෙන්නේ කියලා පින්වතුනි මේ විදිහට බුදු පියාණන් වහන්සේ අතීතයේත් නුවණැතියයි ඔය ආකාරයෙන්ම ක්‍රියා කරා කියලා දක්වමින් අනේ පිළිසිතුමාට මේ සිද්ධියත් මතක් කරමින් එතුමාගේ ඒ ක්‍රියාව අගය කිරීමක් කරනවා ඉතින් අවසානයේ බුදු පියාණන් වහන්සේ මෙහි පූර්වාපර සංදිත් ගලපනවා එසා මෙහි සිටුතුමා තමයි පින්වත්නි දැන් මේ බුදු බවට පත්ව සිටින මම්ම වේදයි කියන එක තමයි බුදු පියාණන් වහන්සේ මේ පූර්වාපර සංදි ගලපලා දේශනා කරන්නේ පින්වතුනි එසා මේ ඒ සිටුතුමාත් ඒ විදිහට ගෙදරට ඇවිල්ලා තමන්ගේ දිවි කෙළවරතේ වාසය කරලා දාන ආදී පින්කම් කරලා කම්මෝ පරිද්දෙන් මිය පරලව ගියා කියලා මේ ජාතක දේශනාවේ සඳහන් වෙනවා ජාතක දේශනාවෙන් අවසන් නුවණැතිව සුදුසු වේලාවේ නිර්භයව තීරණයක් අරගෙන කටයුතු කිරීමෙහි වටිනාකම මේ ජාතක දේශනාවෙන් මැනවින් හෙළියෙනවා ඒ වගේම තමයි ගැටි ගැටි තර්ක කර කර තමන්ට අයහපතක් කරන්නට හිතන අය සමග සිටීමේ ආදීනව සහ එසේ නොසිටීමෙහි වටිනාකමත් මේ ජාතක දේශනාවෙන් මැනවින් කියලා දෙනවා